उपसीवर देना सादर अदत् मंगल कर्णारत्न महात्म्या गिय सते हदिसि सत्कमक करन्न वेला तिबुना एक निसा इतुमाट अदत् मेम पाडम अत करगेन यामट नोहकी एक हिंद मम अद अदत् मम तमाय मे करन्ने मे ओगुलन्ट मम एहेनवा एति कियला मम हितन्ने हेलो अरे अरे अभी गिय सती अर फिक्स्ड इनकम गेन साक्षात्कार करा एगेन यम किसी देयक देन गन्न ओगलंट थीनोद मोखरी प्रश्न थीनोद गिय सती करपे के තම මං හිතන් 3 දිනේ ලොග් වෙලා ඉන්නේ ගිය සතියේ කරපෙකින් යම් ගැටලුවක් තියෙනවා නම් දැන් ඔයාලට අහන්න පුළුවන් प्रश्न अभी इलांग पाड़े रईट अदी मे धर्मकूरट उगलांट हित मे का आंदोलनात्मक दिखती लंका वेडिपुर वार्ता मे सिद्धियतम रईट सुरकुंपथ संबंध मतृका वक्त अभी करगने बलापुरे रजे सुरखम पत् विशेष बांडागार बिल पत् बांडागार बेंदुमकर बेंदुमकर अलते अभी यहाट साखचा मे अभी गीस करपू एरिया मेकट गुराक संबंध है इकड़े ना मन मन हर गेटल वस्ती है ना अंटे आहंड पुला साकच्चा पटंगन निसेला बैदुम खर गेन मन हर यम किस देख देना गंड आवश्यक उगलां थोड़ा वांग मत टारगेट कल एक हम काव करने पुला विशेष देखना अभी श्रीलंका भाविता कर रजे सुरकुंपत् साकर मे रजे सुरकुंपत् आयतन निकुत्कर सुरकुंपत् अत विन आयतन वाले निकुत्कर सुरकुंपत् अदिशेवा बेरीना डिफॉल्ट तत्व पत्र बिंदुवा इतनी सील अवधान पावती नमूत नाय पेहर हेरी मगेन किसीम प्रश्न इक प्रश्न तीन इक रज रजयाक मगि निकुत करोत् विनरटक भाविता कर मुदल लेखकिन सुरकुम पताक उदाहरण वशेन अभी क्यों दक्षिण आफ्रिका वे निकुत करना यूएस डॉलर्स वेलिंग अमेरिकन डॉलर्स वेलिंग सुरकुम पताक
අන්තර්ජාතික වෙළඳපොලේ. දැන් හදිසියේවත් දකුණු අප්‍රිකාවට බැරි නම් මෙම වගකීමට අදාළ පියවීම් කරන්න ඒගොල්ලන්ට හැකියාවක් නැහැ ඇමරිකානු ඩොලර්ස් මුද්‍රණය කරන්න. රයිට්. එතකොට සමහර විට ඒක ණය පැහැරි හැරීමේ අවදානමකට පත් වෙන්න පුළුවන්. මොකද එම අවස්ථාවේදී ඩොලර්ස් ඇමරිකානු ඩොලර්ස් print කරන්න හැකියාවක් ඒගොල්ලන්ට නැහැ. අච්චු ගන්න බෑ. තමන්ගේ රටේ මුදල් පමණයි රජයකට අච්චු ගන්න පුළුවන්. හරි. ශ්‍රී ලංකාවේ භාවිත කරන රජය සුරකම් පත්. හරි දැන් මේක කරන්න කලින් මම හිතන්නේ මේ අවුරුද්දට අපි හම්බවන අවසාන සතිය දුකත් මේක ලබන සතිය මම හිතන්නේ පන්ති පැවැත්වෙන්නේ නැති කතාවක් තමයි මට ආරංචි වුනේ පොඩ්ඩක් අපි හොයලා බලන්න මේ ඊට පස්සේ සතිය අපි හම්බ වෙන්නේ අලුත් වර්ෂයකදී 2021 ඉතින් 2021ට අදාළව विभाग पवर्तन दिदासम banking exams complete කරා. හරි දැන් ඔගොල්ලෝ ලබන අවුරුද්දට plan එකක් හදද්දී මේක තමයි පළවෙනියෙන්ම තියෙන්න ඕනේ. දැන් ඔගොල්ලෝ ඊට වඩා වැඩගත් දෙයක් කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. දැන් උදාහරණයකට විවාහ වෙනවා හරි ඒ වගේ දෙයකට නම් කමක් නැහැ. නමුත් ඒ ඇරෙන්න දැන් ඔගොල්ලෝ හැමෝම මම හිතන්නේ මේ බොහොම තරුණ කට්ටිය වෙන්න ඕනේ. ඉතින් මුල්ම ඔබ්ජෙක්ටිව් උඩින්ම තියෙන ඔබ්ජෙක්ටිව් එක වෙන්න ඕනේ 2021 වසරේදී banking exams ඔක්කොම complete කරනවා කියන එක. දැන් ඒකෙනොත් 2021 මුල් භාගයේ පැවැත්වෙන exam එකෙන් ඔක්කොම complete කරන්න පුළුවන් නම් ඒක ඉතාමත්ම වටිනවා. දැන් එහෙම කියන හේතුව දැන් ඔයගොල්ලෝ කවුරුද දන විදිහට ඉතින් competition වැඩි වෙනවා. right. ඉතින් ඔයගොල්ලෝ හදිස්සියේවත් 2020 විසියකේ ඉවර කරන්න හිටපු විභාගයේ 2022 වෙනකන් කල් දැම්මොත් ඒ අතරට තව වෙන්නේ මේ තනගකාරීත්වය වැඩි වෙන එක පමණයි. ඒක අඩු වෙන්නේ නැහැ කවදාවත්. දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ගිය අවුරුද්දේ විභාග කරන්න හිටපු අය දැන් මේ අවුරුද්දේ එක විභාගයක්වත් තිබුණේ නැහැ නේ. ඉතින් ඔටෝමැටිකලි ඒගොල්ලෝ 2021 වෙනකන් කල් යනවා. ඒගොල්ලෝ කැමැති වුණත් නැති වුණත් කරන්න දෙයක් තිබුණේ නැහැ 2021ට දැන් කල් ගිහිල්ලා ඉවරයි. ඉතින් ගිය අවුරුද්දේ හැකියාව තිබ්බනම් විභාගටි ඉවර කර ගන්න 2019 වෙද්දී ඒගොල්ලෝ බැංකින් කම්ප්ලීට් 2020 ගැන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හදිසියේවත් ඒ අවුරුද්ද මගහැරුණයි. මේක දැන් අපි කවුරු දැනන් හිටියේ නැහැ මෙහෙම වෙයි කියලා ගිය අවුරුද්දේදී. ඉතින් ඒක හින්දා මේ අවුරුද්දේ කරගන්න පුළුවන් හැකියාව සම්පූර්ණයෙන්ම මගහැරලා ගියා. එතකොට වෙන්න පුළුවන් දැන් 2019 විස්සේ පාඩම් කරපු දේවල් ටික සම්පූර්ණයෙන් අමතක වෙලා යන්නත් පුළුවන්. ඉතින් ආයි මුල්ල ඉඳලම පටන් ගන්න වෙනවා. ඉතින් ඒක උරුවට ලොකු බරක්. රයිට් ඒ බර මේ අවුරුද්දේ කියන්නේ 2021 බිමින් තියන්න පුළුවන් නම් ඒක ලොකු සහැල්ලුවක් ඔයගලන්ට දැනේ. ඒ විතරක් නෙමෙයි ඔයගලන්ගේ කරිය එක තව ඉස්සරහට ගෙනියන්නත් ඒක ගොඩක් ලුකුලක් වෙයි. රයිට් ඉතින් ප්‍රයොරිටි එක වෙන්න ඕනේ 2021 අවුරුද්දේ පුළුවන් තරම් ඉක්මනට banking exams complete කළා දානක් මතක තියාගන්න ඔයගොල්ලෝ කවදාවත් කිසිම ඉන්ස්ටිටියුට් එකකට කියන්නේ banking හෝ වේවා වෙනත් ඉන්ස්ටිටියුට් එකකට වේවා විභාග fail වෙවි ගිහිල්ලා fixed asset එකක් වෙන්න එපා right විභාගේ first shot ඉවරයක් කළා දාන්න මොකද හේතුව ජීවිතේ ඕනෑම දෙයක් පළවෙනි පාර කරන් තමයි හොඳ right දෙවෙනි තුන්වෙනි පාර කරන් තියාගන්න එපා ඉතින් බැං එක්සෑම් එකත් ෆස්ට් ටයිම් කරලා ඉවරයක් කළා දාන්න. අයි ඊට පස්සේ කරන් තියන්න එපා. හරි. ඉතින් හැමෝම ලබන අවුරුද්දේ බැංකින් කම්ප්ලීට් කරයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒකට අමාරු දෙයක් නෙමෙයි. අමාරු දෙයක් නන් නෙමෙයි. මේක ඉතාමත් පහසුයි. ඔයගොල්ලෝ පහ වසරේ ශිෂ්‍යත්ව කරාට පස්සේ මම හිතන්නේ ජීවිතේ මොහොන් වෙන පහසුම විභාගයක් වෙන්න පුළුවන්. ඉතින් ඒක
ජයග්‍රහණය කරන්න ඕනේ. දැන් සබ්ජෙක්ට්ස් හතක් අටක් කරන්න වෙයි. මාස 6ක් ඒ සබ්ජෙක්ට්ස් හත කළා. ඊට පස්සේ ජීවිතේ එන්ජොයි කරන් තියෙන කාලේ විනෝද වෙලා ජීවිතේ සතුටින් ජීවත් වෙන්න ඕනේ. හරි? රයිට්. රජය සුරකුම්පත් ජාති දෙකක් තියෙනවා බාණ්ඩාගාර බිල්පත් සහ බාණ්ඩාගාර බැඳුම් කර. දැන් මේ අපි කතා කරන්නේ අපේ රටේ අපේ මුදලින් නිකුත් වන සුරකුම්පත් පිළිබඳව. රයිට්. ට්‍රෙෂරි බිල්ස්, ට්‍රෙෂරි බොන්ඩ්ස්. බාණ්ඩාගාර බිල්පත් බාණ්ඩාගාර බැඳුම් කළ ආයෝජනය කිරීම. දැන් ඇයි අපිට අවශ්‍ය මේවා මේ වගේ ඉන්ස්ට්‍රුමන්ට්ස් මේ ඉන්වෙස්ට් කරන්න ආයෝජනය කරන්න ඇයි ඇයි අපිට බැරි මේක මගහැරලා යන්න හේතුව මොන වගේ අවස්ථාවක් නිසාද අපි බාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කරවල ආයෝජනය කරන්නේ ඔගොල්ලෝ මොනවද tax benefits දෙන්න පුළුවන්. ඔව් වත්සලා. tax benefits දෙන්න පුළුවන්. දැන් ළඟදී තිබිච්ච අයවැය වර්තාවේ හැටියට දැන් foreign investors ලා ඒගොල්ලන්ගේ dividend income මේ equity markets වල invest කරොත් ඒගොල්ලන්ට tax benefits සම්බන්ධයි. ඉතින් ඒ වගේ benefits දෙන්න පුළුවන්. ඒ වගේම මේ බණ්ඩාගාර බිල්පත් බඳුම් කරවල tax benefits තියෙන පුළුවන්. තමනද? ඉතමත් මොහොත පිළිතුර. තව? සඳමලික තවත් හොඳ පිළිතුරක් දෙන very low risk කියලා. ඒ කියන්නේ අවදානම ඉතාමත්ම අඩුයි. ඉතින් මෙතන අවදානම වෙලා තියෙන්නේ මේ මොන අවදානම්? මොන රිස්ක්ද? හරි දැන් විභාගයේ ප්‍රශ්න වලට මම කිව්වා කොහොමද ලබන අවුරුද්දේ විභාගය කම්ප්ලීට් කරන්න කියලා. ඒ වගේ මම කිව්වා මේක කිසිසේත් අමාරු විභාගයක් උත් නෙමෙයි කියලා. දැන් මේක අමාරු කරගන්නේ තමන් විසින්ම තමයි මේක අමාරු කරගන්නේ. මොකද අපි පිළිතුර ලියද්දී සම්පූර්ණ පිළිතුර ලිවිය යුතුයි. රයිට්. ගොඩක් අයට වරදින්නේ ඔතන. දැන් ඒගොල්ලෝ හිතේ තියෙන මුළු පිළිතුරම හිතේ තියෙනවා. ඉතින් තියාගෙන ඒගොල්ලෝ ලියන්නේ බොහොම පොඩි කෑල්ලක්. උදාහරණයක්ෙන් අපි කියමු ණය අවදානම අවම කිරීම. තමයි හරි උත්තරේ. රයිට් ඒක තෙන් ඒගොල්ලන් ලියයි සමහරට අවදානම අඩු කිරීම කියලා. හරි ඒකට ලකුණු හිමයෙන් නොවෙන්න පුළුවන්. මොකද හරි පිළිතුර තමයි ණය අවදානම අඩු කිරීම. නමුත් පිළිතුර ලියලා තියෙන අවදානම අඩු කිරීම. දැන් මේ උත්තරේ දැනගෙන තමයි අර කෑල්ල ලියන්නේ. හරි ඉතින් ඒක බොහොම අවශ්‍යනාවන් තත්ත්වය. ඉතින් අපි පළවෙනිම පුරුදු වෙන්න ඕනේ කම්ප්ලීට් ආන්සර් එකක් දෙන්න. කෑලි කෑලි ලියන්න යන්න එපා. හරි විභාගයට තමන්ට තියෙන හරි උත්තරේ හරි විදියට කෙටින් ලියන්න. තව එකක් තමයි දැන් ඔගොල්ලෝ මාස 6ක් දැන් මේ අවස්ථාවේ අවුරුද්දකට වඩා වැඩි කාලයක් සමහරට පාඩම් කරලා ඇති. හරි. ඉතින් ඒ
දැන් අවුරුද්දක පාඩම් කරපු දැනුම ඔයගලන්ට පැය 3ක් ඇතුළතදී උත්තර පත්‍රය නිරීක්ෂණය කරන පුද්ගලයාට හේතු ගන්වන්න ඕනේ ඔයගොල්ලෝ සබ්ජෙක්ට් එක දන්නයි කියලා. හරි ඒ කියන්නේ එයාට පැහැදිලි කරලා දෙන්න ඕනේ ඔයගොල්ලන් අර පාස් මාක් එකට යන්න සුදුස්සෙක් කියලා. පැය 3යි තියෙන්නේ අවුරුදු මාස 6 තුල ඉගෙන ගත්ත දේවල් හොඳටම ඇති කියලා ප්‍රමාණවත් කියලා අරයට ඔප්පු කරන්න. රයිට්. ඉතින් ඒකට ඔයගොල්ලෝ කරන්න ඕනේ අර උත්පත්තරේ බලන එක්කෙනාට බොහොම තමන්ගේ සහයෝගය දක්වන්න ඕනේ. මොකද එයාත් කැමති හැමෝම පාස් වෙනවා. හා. ඒ හොඳම වැඩි කම්ප්ලීට් ආන්සර් එකක් දෙන්න ඕනේ. බොහොම පැහැදිලි සම්පූර්ණ පිළිතුරක් දෙන්න ඕනේ. රයිට්. මම උදාහරණයක් විදිහට පෙන් කිව්වේ. රයිට්. අවදානම අඩුයි. මොන අවදානම කියලා එක අපි හරියටම කියන්න ඕනේ. ණය අවදානම අඩුයි. ණය අවදානම ශූන්‍ය කියලා කිව්වනම් ඉතාමත්ම හොඳ පිළිතුරක්. දැන් අපි උදාහරණයකට බලමු. ඔයගොල්ලෝ අපි කියමු මේ ඔයගලන්ගේ සීයා කෙනෙක්ට හරි ආච්චි කෙනෙක්ට හරි ගිහිල්ලා කියනවා ඒගොල්ලන්ගේ යම් මුදලක් ආයෝජනය කරන්න ඕන නම් ඔයගොල්ලෝ ගිහිල්ලා ඇහුවොත් ගොඩක් අය කියන්නේ එක්ක රජයේ බැංකුවක තැන්පත් කරන්න ඕනේ කියලා. රයිට්. මොකද ඒගොල්ලෝ තාම අර රජයේ සුරකම්පත් ගැන ගොඩක් අවබෝධයක් නැති නිසා ඒගොල්ලෝ කියේ රජයේ බැංකුවල තමයි තැන්පත් කරන්න කැමති කියලා. ඉතින් ඒකට හේතුව ඒගොල්ලන්ගේ වයස් සීමාවට ආවම පස්සේ ඒගොල්ලෝ ගොඩක් අවදානම ගන්න කැමති නැහැ. රයිට්. විශේෂයෙන් ණය අවදානම කොහෙත්ම ගන්න කැමති නැහැ. ඉතින් ඒගොල්ලෝ කැමති ණය අවදානම අඩු වගකීමක් සහිත ආයතනයක ඩිපොසිට් එක දාන්න. ඉතින් ණය අවදානම 100%ක්ම අඩු කරන්න පුළුවන් රාජ්‍ය සුරකම්පත් වල ආයෝජනය කරනකොට. ඒක තමයි ප්‍රධානම වාසිය. ණය අවදානම අයින් කළා දාන්න පුළුවන්. ශූන්‍ය කළා දාන්න පුළුවන්. හරි ඒක පළවෙනි පිළිතුර වෙන්නුවනේ. ඊපස්සේ tax benefits දෙන්න පුළුවන්. තපුලන් ආයෝජන විවිධාංගීකරණය කරන්න. earnings එක කියන්නේ යම් කිසි ඉපැයීමක් ලබා ගන්න පුළුවන්. දැන් අපි ට්‍රෙෂරි බිල් එකක ඉන්වෙස්ට් කරොත් ඒ කියන්නේ භාණ්ඩාගාර බිල්පතක ආයෝජනය කරොත් ඒකට අදාළ කූපන් එකක් අපිට එනවා. දැන් 1 year ට්‍රෙෂරි බිල් එක අවුරුද්දක ට්‍රෙෂරි බිල් එක 5%කට යන්නේ. හරි ඒ කියන්නේ අපි අවුරුද්දක් ආයෝජනය කරොත් අපිට ලැබෙන ආදායම 5%යි. ඒ ආයෝජන මුදලෙන් 5%යි ලැබෙන්නේ. හරි. දැන් මාකට් එකේ පොලි අනුපාත මොන වෙනසක් වුණත් අපිට ලැබෙන රිටර්න් එක 5%. ඒක ෆික්ස්ඩ් ස්ථාවරයි. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. හරි ඉතින් ස්ථාවර ආදායමක් ලබා ගන්න පුළුවන් අපි රජයේ සුරකම්පත් වල ආයෝජන කරොත්. ඉතාමත් හොඳ උත්තරයක්. ඉතින් මං කියුවේ අර විවිධාංගීකරණය කරන්න අවශ්‍යයි කියලා. කියන්නේ අපි දැන් අපි කියමු අපිට මිලියන 10ක් තියෙනවා. දැන් අපි ওই මිලියන 10 ආයෝජනය කරනවා නම් අපි ගිහිල්ලා හැමෝම ගිහිල්ලා අපි දැන් ගන්න නෑනේ ඔය ෂෙයා මාකට් එකට ගිහිල්ලා ගන්න එකම එක ෂෙයා එක. රයිට් අපි කියමු උදාහරණයක් විදිහට ජෝන් කියස් කියලා. ඉතින් ජෝන් කියස් කොච්චර හොඳ වුණත් අපි අපේ තියෙන ඔක්කොම සල්ලි ජෝන් කියස් මත ආයෝජනය කරන්නෙත් නෑ. රයිට් මම මේ උදාහරණයකට කියන්නේ. ඉතින් ඒ කියන්නේ අපේ 100%ක් අපේ තියෙන ආයෝජනය කරන්න පුළුවන් මුදල් අපි ගිහිල්ලා එක ආයතනයකට ඒක ආයෝජනය කරන්නේ නැහැ. ඒක විවිධ ස්ථානවල ආයෝජනය කරනවා. රයිට්. සමහරවිට ෂෙයා මාකට් එක දානවා අපි ෂෙයාස් 10ක් විතර ආයෝජනය කරනවා. ඊට පස්සේ අපි ගිහිල්ලා ෆික්ස්ඩ් ඩිපොසිට්ස් දානවා බැංකු දෙක තුනක ආයෝජනය කරනවා. ඒ වගේම තව තියෙන උපකරණයක් තමයි ට්‍රෙෂරි බිල්ස්. රයිට්. භාණ්ඩාගාර බිල් පත්‍රවල ආයෝජනය කරන්න පුළුවන්. ඒකට කියන්නේ විවිධාංගීකරණය කරන්න. තව හේතු තියෙනවා. දැන් බැංකුවක් ගිහිල්ලා ට්‍රෙෂරි බිල්ස් වල ආයෝජනය කරයි, ඒ කියන්නේ භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරයි වෙන හේතුවක් මත. ඒ කියන්නේ දැන් ඒගොල්ලන්ට අපි කියමු අර ලික්විඩ් ඇසට් රේෂියෝ එක ද්‍රවශීලතා අනුපාතයක් පවත්වා ගන්න ඕනේ. 20%ක ද්‍රවශීලතා අනුපාතයක් පවත්වා ගන්න අවශ්‍යයි. ජංගම ලික්විඩ් ඇසට් රේෂියෝ, රයිට්? ඉතින් ඔය 20%ට
ඇතුළත් කරන්න පුළුවන් ඒගොල්ලෝ ගිහිල්ලා භාණ්ඩාගාර බිල්පතක් හරි බඳුම් කරක් හරි මිලදී ගත්තා ඉතින් සමහර වෙලාවට ඒ කියන්නේ තියෙන්න පුළුවන් රෙගියුලේටරි ෆැක්ටර් එකක් ඒ කියන්නේ යම්කිසි පාලන අධිකාරියක් මගින් පනවපු කොන්දේසියක් වෙන්න පුළුවන් ගිහිල්ලා ඒ වගේ ඉන්ස්ට්‍රුමන්ට් එකක ඉන්වෙස්ට් කරන එක බාණ්ඩාගාර බිල්පත් හා බාණ්ඩාගාර බැඳුම් කළවල ආයෝජනය කිරීම දේශීය ආයෝජකයෙකු හා බාණ්ඩාගාර බිල්පතක් හෝ බාණ්ඩාගාර බැඳුම් කරක් මිලදී ගැනීම ප්‍රාපක්ෂා කරන්නේ නම් එම ආයෝජකයාට ඒ ප්‍රාථමික අලෙවි කරුවක් හෝ ලියාපදිංචි වාණිජ බැංකුවක් කරහා ද්විතීක වෙළඳපොලින් මිලදී ගත හැකිය. දැන් මතක තියාගන්න ඔබ අපි සැම දෙනාටම අපි යමු අවශ්‍යයි භාණ්ඩාගාර බිල්පතක් ගන්න. දැන් අපි කාටවත් බෑ කෙලිම කියලා එක මහා බැංකුවෙන් මිලදී ගන්න. මොකද ඒක ඉෂුව කරන්නේ මුලින්ම මහා බැංකුවෙන් ප්‍රයිමරි මාකට් එකට. ඒ කියන්නේ ප්‍රයිමරි ඩීලර්ස්ලට. ප්‍රාථමික තරව කරුවන්ට. දැන් ඒගොල්ලෝ මිලදී ගත්තට පස්සේ තමයි මේක හුවමාරු වෙන්නේ ජනම් කරුවන් සහ විදුණුම් කරුවන් අතර. රයිට්. ඉතින් මේ ප්‍රාථමික මාකට් එකට පස්සේ තියෙන හැම දෙයක්ම ද්විතීක මාකට් එකෙන් ගන්න වෙනවා. अरे आप इतनी गन्ने पुलम प्राथमिक क्या लेव करो कुकिंग हाँ हो लिया प्रतिनिधि वाणिज्य बैंक कुकिंग विदेश आयोजक के को हो विदेश का तब सिटने श्रीलंका के नाम इवन ही आयोजन एक संदर्भ श्रीलंका महाबैंक को विषय पत कर रहे थे प्रधान खल मना करे को मांगे सिद्ध कर लेंगे जब भी क्यों अमेरिका में ने जॉन अंकल तो अवश्य लंका भी थी ना श्रीलंका ये බණ්ඩාගාර බිල්පතක් මිලදී ගන්න. දැන් එහෙම කරන්න අවශ්‍ය නම් එයාට කෙලින්ම බෑ ඇමරිකාවේ ඉඳලා ඔය වැඩේ කරන්න. එයා මුලින්ම ලංකාවට ඩොලර්ස් ටික එවන්න ඕනේ. හරි අපි කියමු එවනවා HSBC බැංකුවට. ඒ බැංකුවෙන් ඒ US ඇමරිකානු ඩොලර්ස් ටික රුපියල් බවට පත් කරලා ඒකෙන් තමයි ඊට පස්සේ මේ ආයෝජනය කරන්නේ. ඔබට මිලදී ගැනීමට අවශ්‍ය රජයේ සුරකුම්පත් වර්ගය තෝරා ගැනීම ශ්‍රී ලංකා රුපියල් වලින් සුරකුම්පත් ආයෝජනය කිරීම. රයිට් මුලින්ම ඩිසයිඩ් කරන්න ඕනේ කොයි සුරකුම්පත් වලද ආයෝජනය කරන්න කියලා. ඒ කියන්නේ බණ්ඩාගාර බිල්පත් බඳුන් කරද කියන එක. ඊට පස්සේ රුපියල් වලින් තමයි ආයෝජනය කරන්න සිද්ධ වෙන්නේ. බණ්ඩාගාර බිල්පත් ශ්‍රී ලංකා පුරවැසියන්ට විදේශයන්හි ජීවත් වෙන රැකියාවල නියත ශ්‍රී ලංකිකයන් සහ විදේශ ආයෝජකයන්ට ලබාගත හැකිය. ඒ වගේම බණ්ඩාගාර බැඳුම් කරත් එහෙමයි. ඉතින් ශ්‍රී ලංකාවේ ජීවත් වන අයට විදේශවල ජීවත් වන අයට සහ රැකියාවල නිවත් වූ ශ්‍රී ලාංකිකයන් සහ විදේශ ආයෝජකයන්ට ලබාගත හැකි. ඉතින් මේ ඕනෑම කොටසකට පුළුවන් ශ්‍රී ලංකාවෙන් නිකුත් කරන බණ්ඩාගාර බිල්පතක් හෝ බැඳුම් කරයක් මිලදී ගන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. දැන් ඇමරිකාවේ ජෝන් අංකල් ලංකාවේ රුපියල් වලින් තියෙන බණ්ඩාගාර බිල්පතක් හෝ බැඳුම් කරයක් ගත්තොත් සුළු වෙනසක් තියෙනවා. ලංකාවේ පුරවැසියෙක් ඒක මිලදී ගන්නවට වඩා රයිට් ඒකට හේතුව දැන් අපි කියමු ලංකාවේ මම ගිහිල්ලා ගන්නවා ට්‍රෙෂරි බිල් එකක් හරි දැන් මම ආයෝජනය කරන්නේ මම මුදල් උපයන්නේ රුපියල් වලින් ඒ වගේම මම ආයෝජනය කරලා තියෙන්නේ රුපියල් වලින් එතකොට මම කිසිම මේ විදේශ විනිමය අවධානමක් ගන්නෑ රයිට් විදේශ විනිමය කිසිම අවධානමක් කරන්නේ නැහැ නමුත් ඇමරිකාවේ ඉන්න ජෝන් එයාගේ ඩොලර්ස් ටික ලංකාවට ගෙනල්ලා ඒක රුපියල් වලට පත් කරලා ආයෝජනය කරොත් එයා අවදානමක් අනිවාර්යෙන් ගන්නවා. ඒත් එක එයා ගන්නේ විදේශ විනිමය අනුපාතය විදේශ විනිමය අවදානම ගන්නවා. ඒ කියන්නේ එයාගෙන අපේ ඩොලර්ස් එයා අපි කියමු 180 ගානේ තමයි ඩොලර්ස් ලංකා රුපියල් වලට මාරු කරගත්තේ. ඊට පස්සේ ඩොලර් එක යනවා රුපියල් 200කට. හරි ඒ වගේ දෙයක් වුණොත් 180ට එයා රුපී වලට මාරු කරලා ඒක ආයෝජනය කරනවා බණ්ඩාගාර බිල්පතක. දැන් අවුරුද්දකට පස්සේ ඒක රුපියල් 200ක් වුණොත් විදේශ විනිමය අනුපාතය රුපියල් 200ක් වුණොත් එයාට නැවතත් එයාගේ ඇමරිකානු ඩොලර් එක මිලදී ගන්න රුපියල් 200 ගන්න. එතකොට අනිවාර්යෙන් එයාට පාඩුවක් වෙනවා. නමුත් ඕක 150ට ගියොත් එතකොට එයාට සෑහෙන ලාභයක් සිද්ධ වෙනවා. රයිට් එතකොට ඇමරිකාවක ඉන්න කෙනෙක් වෙන රටක ආයෝජනය කරනවා නම් එයාට අනිවාර්යෙන් ගන්න වෙනවා විදේශ විනිමය
අවදානම්. ඒක නැතුව කරන්න බෑ. හරි. රයිට්. තව තියෙනවා දැන් ඇමරිකාව ජෝයින් නම් කර තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි කියමු එයා ගත්තේ එක අවුරුද්දක භාණ්ඩාගාර බිල්පතක්. දැන් ওই භාණ්ඩාගාර බිල්පතක් අවුරුද්දකින් කල්පිරෙනවා. ඒ කල්පිරෙන දාට එයා නැවතත් ඒක එයාට අනිවාර්යයෙන් රුපියල් සම්බෙනවා. මොකද එක රජයකින් කවදාවත් තමන්ගේ මුදල් ඒකකයේ ණය පැහැර අරින්නේ නැහැ. ඉතින් ඒ රුපියල් 60ට හම්බ වෙනවා. නමුත් ඒ රුපියල් ටික එයා ඊට පස්සේ ඇමරිකානු ඩොලර්ස් බවට පත් කරගන්නවා. රයිට්. ඒ පත් කරගන්න අවස්ථාවේදී යම් රටක විදේශ සංචිත නැත්තම් රයිට් ඒගොල්ලෝ ඩිෆෝල්ට් කරන්න පුළුවන්. ඉතින් එයා ඒ ඇමරිකාවේ ඉන්න ජෝන් වෙන රටක ආයෝජනය කර බණ්ඩාගාර බිල්පතක බැඳුම් කර ආයෝජනය කරනවා නම් එයා අනිවාර්යෙන් විදේශ විනිමය අවදානම ගන්නවා. ඒ වගේම ණය පැහැර හැරීමේ අවදානමක් ගන්නවා. ස්වෛරි අවදානම. රයිට්. කියන්නේ සවරින් රිස්ක් එක ගන්නවා රටක. ඉතින් එයා සැලකීමක් විය යුතු කරුණු ගොඩක් තියෙනවා. ඉතින් ඒක තමයි අර ළඟදී රේටින් ඒජන්සිස් වලින් ලංකාවේ රේටින් එක ට්‍රිපල් සී කරා. ඉතින් අපි ඒක අපිට තරමක අවශ්‍යදායක තත්වයක්. භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම් කළ ආයෝජනය කිරීම දේශීය ආයෝජකයෙකු හා භාණ්ඩාගාර බිල්පතක් හෝ භාණ්ඩාගාර බැඳුම් කරයක් මිලදී ගැනීමට අපේක්ෂා කරන්නේ නම් අපි මේක කර සමානයි. විදේශ විනිමය මුදල් වලින් සමන්විත වූ සූරකම්පත් දැන් උදාහරණයක් විදිහට අපි ලංකාව ගත්තොත් ලංකාවේ නිකුත් කළ තියෙනවා රුපියල් 9 සූරකම්පත් වර්ග එකක් තමයි ශ්‍රී ලංකා ඩෙවලොප්මන්ට් ෆොන්ඩ් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර කියන එක අනිත් එක තමයි ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කර සවරින් බොන්ඩ් කියන එක සංවර්ධන බැඳුම් කරයි ස්වෛරීත්ව බැඳුම් කර කියන එක ඔයගොල්ලෝ මතක තියාගත යුතුයි ලංකාවේ තියෙන මේ බැඳුම් කර වර්ග දෙකක් ස්වෛරීත්ව බැඳුම් කර සහ සංවර්ධන බැඳුම් කර ශ්‍රී ලංකා රජය විසින් 2007-09-10-11 වසරවලදී ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළට ස්වෛරීත්ව බැඳුම් කර හතරක් නිකුත් කරන ලදී රයිට් ඉතින් මෙතෙන් තියෙන 2011 වෙනකන් විතරයි නමුත් ඊට පස්සේ දිගටම අපි ස්වෛරීත්ව බැඳුම් කර නිකුත් කළා තියෙනවා මට මතක විදිහට ගිය අවුරුද්දේ කරා ගිය අවුරුද්දේ මම තන්නේ ජූනි ජූලි මාසවලත් මම බැඳුම් කර නිකුත් කිරීමක් සිදු කරා. මම බැඳුම් කර සිංගප්පූරු විනිමය හුවමාරුයි ලැයිස්තුගත කර ඇත. ඒකත් පොඩි ලිස්ටිං එකක් තියෙනවා සිංගප්පූරු එක්ස්චේන්ජ් සිංගප්පූරු එක්ස්චේන්ජ් එකේ. දැන් ලිස්ටිං එක තියෙන එකට වාසිය මොකක්ද? සිංගප්පූර් විනිමය හුවමාරුවේ රැස්ගත කිරීමේ වාසි මොනවාද? එකක් තමයි ඔබ ලංකාවේ විනිමය මධ්‍යස්ථානයක ලිස්ට් කරලා තිබුණා නම් ඒක ලැබෙන ලික්විඩිටි අඩුයි. මොකද ලංකාව මාකට් එකට එන ඉන්වෙස්ටර්ස් වලට වඩා වැඩි ප්‍රමාණයක් යන සිංගප්පූර් මාකට් එකට ට්‍රේඩ් කරනවා. ඉතින් ඒගොල්ලන් මේ
ඉන්ස්ට්‍රුමන්ට් එක දකිනවා එක එක ලයිස්ගත කරන් තියෙන තවත් පස්සේ තමයි යම්ක තා දුරකට ණය අවදානම අඩු කරනවා මොකද ලයිස්ගත කරපු ආයතනය තමයි ඊට පස්සේ ගෙනුම් හෝ විකුණුම් අවස්ථාවකදී තියෙන ඒ අවදානම අඩු කරන්නේ රයිට් නමුත් ඒ ගෙනුම් හෝ විකුණුම් අවස්ථාව ඉවර වුණාට පස්සේ අන්තිම ගැලුම් කරුගෙන් අර ණය පැහැර හැරීමේ අවදානම ඒත් පවතිනවා හරි ඉතින් සිංගප්පූරු විනිමය හුවමාරුහි ලයිස්ගත කරා පමණින් අර ණය අවදානම අඩු වෙන්නේ නැහැ ඉවත් වෙන්නේ නැහැ ප්‍රාථමික වෙළඳපොළ ඒ ප්‍රාථමික වෙළඳපොළ සහ ද්විතීයික වෙළඳපොළ ප්‍රාථමික වෙළඳපොළ කියන්නේ මොකක්ද ප්‍රාථමික වෙළඳපොළ මම අපි ගියසතේ සාකච්ඡා කරා දැන් මේක අවිල රිවිෂන් ක්ලාස් එක ගියසතේ සාකච්ඡා කරපු දේවල් ඔයගොල්ලන්ට මතක නම් ප්‍රාථමික වෙළඳපොළ මතක තිබිය යුතුයි මොකද ප්‍රාථමික වෙළඳපොළ කියලා කියන්නේ මොකද පිළිතුර ප්‍රාථමික වෙළඳපොළ කියන්නේ මොකද්ද නැත්නම් ප්‍රයිමරි මාකට් කියලා කියන්නේ භාණ්ඩාගාර පිළිපත් සහ බැඳුම් කර පරමාර්ථ ගනුදෙන සිද්ධ වන වෙළඳපළ මෙතනදී වාණිජ බැංකු සහ තැරැව්කරුවන් පමණයි වෙළඳපළේ දකින්න පුළුවන්. ආ, ඉතමත් හොඳ උත්තරයක්. රයිට්, භාණ්ඩාගාර පිළිපත් සහ බැඳුම් කර කියන්නේ මහා බැංකුව මගින් පළවෙනි අවස්ථාවට නිකුත් කරන්නේ ප්‍රාථමික වෙළඳපළකදී. රයිට්? වාගේ උත්තරේ හරියටම හරි චූටි වෙනසක් තියෙනවා. මේ අවස්ථාවේදී මහා බැංකුවත් සමග ගනුදෙනු කරන්නේ ප්‍රාථමික තරවකවරුවන් පමණයි ප්‍රයිමරි ඩීලර්ස්ලා විතරයි බැංකුව කරන්නේ නැහැ ප්‍රයිමරි ඩීලර් ලයිසන් එක නැති බැංකුවට බෑ කෙලින්ම ගිහිල්ලා සෙන්ට්‍රල් බැංකුවෙන් භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික නිකුත් කිරීමේදී මුලදී ගන්න බෑ හරි ඒක ප්‍රාථමික තරවකවරුවන්ට පුළුවන් විතරයි පුළුවන් ඒක මුලදී ගන්න ඇදලි භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම් කර වෙන්දේසි පිළිබඳ විස්තර දින දෙකකට කලින් පුවත්පත්වල පළ කරනු ලැබේ දැන් මේක ප්‍රී ඔක්ෂන් නොටිස් එකක් යන ඔක්ෂන් එකට පුද්දකට කලින් කියන්නේ වෙන්දේසියට පුද්දකට කලින් අනිවාර්යෙන් මහජනතාවට සෙන්ට්‍රල් බැංක මහා බැංකුවෙන් මේ පිළිබඳ නොටිස් එකක් දෙනවා. දැන් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි තියෙන හැම සතියෙම. හැම සතියෙම තියෙනවා. හැම බදාදා දවසකම වෙන්දේසියක් තියෙනවා. රයිට් ඒක අර නිවාඩු දවස් වැටෙන විදිහට අනුව පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන්. නමුත් normally තියෙන්නේ කිසිම නිවාඩුවක් නැති දවස් සාමාන්‍ය දවස් නම් පවත්වාගෙන යනකොට
හැම බදාද හැම සතියකම හැම බදාදාවකම වෙන්දේසියක් තියෙනවා බණ්ඩාගාර බිල්පත් සඳහා දැන් මේ වෙන්දේසිය මිලදී ගන්න බණ්ඩාගාර බිල්පත් සඳහා ගෙවීම කරන්නේ එම සතියේම සිකුරාද දවස් දෙකකට පස්සේ T+2 කියලා කියන්නේ ඒ වගේම බණ්ඩාගාර බැඳුම් කර වෙන්දේසි තියෙන සෑම මාසකම මම කියන්නේ පළවෙනිදා සහ 15වෙනිදා ඒක තියන්න ඇත්තටම සාමාන්‍යයෙන් තියන්නේ සෑම මාසක පළවෙනිදා සහ 15වෙනිදා අතරමැද ඒවා තියන්න පුළුවන් මහ බැංකුවේ තියෙන අර ණය ගැනීමේ අවස්ථාවෙන් මත නමුත් සාමාන්‍ය විදිහට තියන්නේ පළවෙනිදා සහ 15වෙනිදා කියන දවස් දෙක ඇතුළත ඊට දවස් දෙකකට කලින් තමයි වෙන්දේසි තියන්නේ. බණ්ඩාගාර බිල්පත් සඳහා සාමාන්‍ය වෙන්දේසිය පිළිපන වූ පුවත්පත් වෙළඳැන්වීම් සඳහා දිනවල පළ කරන අතර වෙන්දේසි බදාදා දිනවල පැවැත්වේ. රයිට්. එතන නෝටිස් එක කියන්නේ සඳහා වෙන්දේසිය පාත්වන්නේ බදාදාට. पूर्ण स्वयंक्रिय इलेक्ट्रॉनिक लंच तभी में पास काम सदा लंच तबन लबे किलगन लबे तो मतलब त्याग करने में का अविल्ला र पेपर वर्क गुड़ाक तीन बैठकना निमे हरे इलेक्ट्रॉनिकली तमाई उक्कम लंच त्यान दो हरे तीन अभी मां उदाहरण पिन्ना ना तो बोलने මම පේනවද කියලා මට ෂුව නැහැ. පේනවා සර්. ආ රයිට්. හරි අපි කියමු. अभी क्यों रजेट तीन आवश्यकता में अभी क्यों बिलियन देखा है बिलियन देख कर प्राय लगे में आवश्यकता है तीनों रजेट रजेट मैं साथ ही मैं बांडागार बिलपत बिंदेसी है थोड़े तो दी एकलो बिलियन देखा स्वागत है बल अरे तो नया ते नया करने के विद्या का है मैं बांडागार बिलपत को बैलम करे निकुद करने අපි කියමු පාර්ශ්වයන් හතර හයක් කොහොමද හරි අපි කියමු මෙයා මිලියන 500ක ලංසවත් දානවා කොලියන් පාතේ අපි කියමු සියයට 8යි B කියන එක නා මිලියන 500ක් කරන ස්වත් ගන්නවා සියයට 7 තරහ මාර්ගය D කියන එක නා කියමු මිලියන 500ක් සියයට 7.25යි D මිලියන 500ක් දානවා සියයට 7.25යි E मिलियन हार्सिय दाना सेट नमेगा सहा F मिलियन दसिय दाना ये तो हाथ लगा राइट तो मैं कहता हूँ आपके यहाँ वो मैं वो वेंडेसी है ना बिलियन देखा के वेंडेसी है लगभग चर सिर्फ लंच पार्श्व एंड है लंच डालती है ना मैं पुली अनुपात है तो आपके यहाँ वो राज्य अवस्था है बिलियन देखा के नायक का है ना दावस उनसे है कहाँ तक है कि आप उधर कहीं कहाँ है तें और महाबैंक को බණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේදී කාල තුනකට නිකුත් කරන්නේ. එකක් තමයි 91 days මාස 3යි. 182 days මාස 6යි.
සහ දවස් 360 364 days කො ඒගොල්ලන්ට පුළුවන් මාස 3කට ඒක අවස්ථාව සම්පූර්ණ කරන මාස 6ක් කරන්න පුළුවන් නැත්නම් අවුරුද්දක් කරන්න පුළුවන් ඉතින් මේ වකවානු තුන අතර තමයි බණ්ඩාගාර බිල්පත් නිකුත් වෙන්නේ නමුත් බණ්ඩාගාර බැඳුම් කර කර නාන ඊට වඩා වෙනස් වෙනවා දැන් ඒක සාමාන්‍ය අවුරුද්දකට වඩා වැඩි කාලයක් පිට ණයක් ගන්නකොට තමයි බණ්ඩාගාර බැඳුම් කර නිකුත් කරන්නේ බණ්ඩාගාර බැඳුම් කළ අවුරුදු දෙකෙන් උඩට තමයි සාමාන්‍ය නිකුත් වෙන්නේ අවුරුදු 30ක් විතර වෙනකන් යනවා හරි දැන් අපි කියමු මේක 1 year reserve option එක අවුරුද්දක option එක අවශ්‍යතාවය තියෙන බිලියන දෙකයි මේව තමයි ලැබෙච්ච ලන්සු දෙක මේ වෙන දේශයේදී ලැබෙච්ච ලන්සු දෙක හරි දැන් මට කියන්න මෙව ලන්සු වලින් කොයි ඒවද ගන්න කියලා මහා බැංකුවෙන් ගන්න වැඩි මේකද අඩු මේකද මොකද ඔයගොල්ලෝ හිතන්නේ වැඩිම පොලි අනුපාතයද මහා බැංකුවෙන් ගන්න අඩුම පොලි අනුපාතයද वरदी අඩු පොලි අනුපාතය තමයි ගන්න. හරි ළමයි තවගේ පිළිතුර. හරි ළම හරි. ඒ කියන්නේ අඩුම පොලි අනුපාතය තිබෙච්ච කෙනා තමයි මුලින්ම ගන්න. රයිට්? දැන් මේ මේ වෙන්දේසියේදී අඩුම පොලිය කීයද? රයිට් මම පොඩි ඇසයින්මන්ට් එකක් දෙන්නම්. දැන් මේ ලන්සු උයි මේ පොලි අනුපාතයෙන් ප්‍රයෝජනට අරගෙන මහා බැංකුවෙන් මේ වෙන්දේසියේදී කොච්චර නිකුත් කිරීමක් කරනවාද දින 364 බණ්ඩාගාර බිල්පතේ කොච්චර නිකුත්වක් කරනවාද ඒකේ සාමාන්‍ය පොලිය කියන ඒ කියන්නේ මේ ලන්සු වලින් සාර්ථක වෙන්නේ කවුද කියලා මම අහන්නේ සාර්ථක වෙන්නේ කවුද මේ වෙන්දේසියේ දින 364 සාමාන්‍ය පොලිය කීයද प्रश्न तीर मे
මේ ලන්සු වලින් සාර්ථක වෙන්නේ මොනවාද? කොයි එක? මුලින්ම ගන්න. මේක වෙලා බණ්ඩාකර බිල්පත් වෙන්දේසි. මේ වෙන්දේසියෙන් ඒගොල්ල මුලින්ම ගන්න කාගේ ලන්සු වල? ඔබලන්ට වෝට් එක පැහැදිලි ඇති කියලා මම හිතනවා. E E E සියට නමයි ඔබලන් පේනටි. Right. හරි. හොඳ ප්‍රශ්නයක් ඔගොල්ලෝ අහලා තියෙන්නේ මේ සර් හත වගේ පේනුනේ ඊ ආ ඊ හත වගේ සෝරි සර් නමේ දැන් මේකෙදි වෙන්නේ මහා බැංකුව තමයි ණය ගන්නෙ රයිට් එතකොට මහා බැංකුව ණය ගන්නකොට ඒගොල්ලෝ බලන්නේ ඒගොල්ලන්ගේ ඒ ණය සඳහා ගෙවන වියදම පුළුවන් තරම් වැඩි කරගන්න පුළුවන් තරම් අඩු කරගන්න F right මේක තමයි ප්‍රයිමරි දීලා. හරි ප්‍රයිමරි දීලා. මේක තමයි වෙන්දේසිය ප්‍රතිපල ඔප්ෂන් රිසල්ට්ස්. उत्तरे हरि ईट पास हतर पास अड़मती हता विशी पहा एक कोने बी
right? B තමයි 45ට පස්සේ අඩුම තියෙන B B හතමාරයි මිලියන 600ක් හරි දැන් මගේ ප්‍රශ්නේ මේ විදිහට මේ ඔක්කොම ලන්සස් මහ බැංකුවෙන් බාර ගන්න මේ සියලුම ලන්ස බාර ගන්නවද කොහොමද වෙන්නේ बिलियन आवश्यकता इतर हारसिया गण को किस बी के गए अरे डी डी फंसी एक अट लंच वर्ड डाला थी ना सी अट ऐसे पाह गए ना अट ऐसे पाह तमाई अट का पास थी ना अड़म रेट अट ऐसे पाह गाने फंसी एक डाला थी ना ये वाट महापैंग को अवश्य हार सी है कि निशा हार सी है गन्ना सी अट 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 ऐसे पाह गाने तो बट आपने देखे तो बिलियन देखते हैं, बिलियन देखते हैं, असामान्य पॉली अनुपात की है, एक हो एंड है, ये देख बैठी क्या सर अंगली पुरी का पेन नहीं ना हाँ आने कोने का पेन नहीं दूंगा सामान्य गंध है नहीं देखे वैरी करने देता अरे माइंड के दाना तो नहीं आता अतरे इंडिया का से कत होगा
154.75 सामान्य මේක ඔයගලන්ගේ දැනුම සඳහා මම පැහැදිලි කරේ මේ විදිහට තමයි බණ්ඩාගාර බිල්පත් හෝ බඳුම් කර වෙන්දේසියක් පවත්වන්නේ අඩුම පොලිය අනුපාතය තමයි මුලින්ම බාරගන්නේ ඊට පස්සේ ක්‍රමයෙන් වැඩි වෙන අනුපාත පිළිවෙල තමයි යන්නේ හරි මේක දැන් අපි මැනුවලි කරාට ඒක ඇත්තටම ඉලෙක්ට්‍රොනික විදියට වෙන්නේ දැන් ඔක්කොම සිස්ටම් එකක් හරහා තමයි බිට්ස් යවන්නේ ඒක මහා බැංකුවෙන් ඇක්සෙප්ට් කරන්නේ සිස්ටම් එකක් හරහා බණ්ඩාගාර රජයේ මුදල් අවස්ථාවෙන් පදනම් කරගෙන සෑම මාසකම බණ්ඩාගාර බැඳුම් කර බණ්ඩාගාර බැඳුම් කර වෙන්දේසි 3-4ක් පවත්වන අතර බණ්ඩාගාර බිල්පත් සතිපතා නිකුත් කරනු ලැබේ සෑම මාසකම ඇත්තටම පවත්තන්නේ බණ්ඩාගාර බැඳුම් කර වෙන්දේසි 2යි 15 වෙනිදායි 15 වෙනිදායි විතරයි රයිට් බිල්පත් වෙන්දේසි සෑම සතියකම පවත්වන බදාදා දවසට රයිට් ඉතින් ඒක ගැන පිළිබඳ වෙලාවල් අරගෙන කට් ඔෆ් ටයිම් තියෙනවා ලන්ච් ඉදිරිපත් කිරීමට වෙන් කර ඇති කාලය අවසන් වී පැදයක් ඇතුළත පිළිගත් පසු ලන්සු ඉදිරිපත් කළ ලන්සු තබන්නන් පිළිබඳ දැනුම් දෙනු ලැබේ. වෙන්දේසිය ප්‍රතිපල වෙනස්කම් නිකුත් කිරීම සහ ශ්‍රී ලංකා මහා බැංකුවේ වෙබ් ඇප් අරවේ ප්‍රකාශක පත්‍රයෙන් සිදු කරන ලැබේ. රයිට්. ඉතින් මේක ඇනවුන්ස් කරන ඔක්ෂන් රිසල්ට්ස් වෙබ්සයිට් එකේ. ප්‍රාථමික වෙළඳපොළේ පිළිගන්නා ලද ලන්සු පියවීම වෙන්දේසිය පවත්වනු ලැබූ දිනයේ සිට ව්‍යාපාරික කටයුතු සිදු කරන දින දෙකකට පසු සිදු කිරීම කරනු ලැබේ. ඒ කියන්නේ මේ වෙන්දේසියට දවස් දෙකකට පස්සේ මේක තියන්නේ බදාදාට සිකුරාදා වෙද්දී තමයි මුදල් ප්‍රවාහයන් සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකා රජයේ ණය සුරක්ෂම් පොත් නිර්ලේඛන වන අතර ඒ කියන්නේ ස්ක්‍රිප්ට්ලස් සිකියුරිටීස් කියලා කියන්නේ මේවට නිර්ලේඛනයි එම නිසා සුරක්ෂම් පොත් හුවමාරු ඉලෙක්ට්‍රොනික පද්ධතියක් හරහා සිදු කෙරේ රයිට් ඉතින් ඔක්කොම ඉලෙක්ට්‍රොනිකලි වෙන්නේ කිසිම දෙයක් කුල කෑල්ලක print කරලා ගිහිල්ලා බාර දෙවීමක් සිදු වෙන්නේ නැහැ අසුරක්ෂම් පොත් පැවරීම නිර්ලේඛන සුරක්ෂම් පොත් පියවීම පද්ධතිය සහ තත්කාලීන දල පිය පද්ධතිය හරහා ගෙවීම මත මුදාහැරීමේ පදනම යටතේ සිදු කරේ. කියන්නේ RTGS පාවිච්චි කරලා තමයි මේක පියවීම සිදු කරන්නේ. right RTGS සහ DVP RVP delivery versus payment යන ක්‍රම අනුව තමයි මේක සිද්ධ වෙන්නේ. ආයෝජකයන් ඔවුන්ගේ ගනුදෙනු වල මුදල් ගෙවීම සඳහා මෙන්ම කූපන් ගෙවීම බැරකීම සඳහා ප්‍රාථමික අලෝකාරක හෝ ව්‍යාපදිංචි වාණිජ බැංකුවක ගිණුම් පවත්වාගෙන යාම අවශ්‍යයි. श्री लंका महाबैंक प्राथमिक अलभ नील द्वितीय वेलदपुले
ආයෝජකයන්ට මෙම සුරකුම්පත් කල්පිරීම දක්වා තමා වෙත රඳවා ගැනීම හෝ කල්පිරීමට පෙර පවත්වා පවත්නා වෙළඳපොළ මිලට විකිණීම හෝ කළ හැකි ආයෝජකයන්ට ද්විතීක වෙළඳපොළෙන් අලෙවි කළ හැකි සුරකුම්පත් මිලදී ගත හැක ඒත් ඉතින් ආයෝජකයව සුරකුම්පත් මිලදී ගන්න අවශ්‍ය අනිවාර්යෙන් ද්විතීක වෙළඳපොළේ ඒ කියන්නේ යම් කිසි සුරකුම්පතක් එක පාරක් විතරයි ප්‍රාථමික වෙළඳපොළේ හුවමාරු වෙන්නේ ඊට පස්සේ හැම හුවමාරුවක්ම සිද්ධ වෙන්නේ ද්විතීක වෙළඳපොළේ ප්‍රාථමික අලෝකරුවන් ලියාපදිංචි වාණිජ්‍ය බැංකුව විසින් විවිධ කාල පරිමේ කාල සීමාවන්ට අයත් භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර සඳහා පවතින මිල දී ගැනීමේ සහ විකිණීමේ ද්විපාර්ශ්වික මිල ගණන් දිනපතා ප්‍රකාශ කරන ලැබේ. භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර නිර්ලේඛන ආකාරයෙන් පවතින අතර සුරකුම්පත් හුවමාරු ඉලෙක්ට්‍රොනික පදනමක් යටතේ සිදු කෙරේ. නිර්ලේඛන සුරකුම්පත් පියවීම මේ පද්ධතිය සහ තත්කාලීන දල පියවුම් පද්ධතිය තුලදී හුවමාරු උපදෙස් ගනුදෙනුවට ලබා දෙන අතර ඒ කියන්නේ සෙටල්මන්ට් ඉන්ස්ට්‍රක්ෂන්ස් එක ට්‍රාන්සැක්ෂන් එකට කියන සුරකුම්පත් හුවමාරුව හා ගෙවීම සඳහා අරමුදල් හුවමාරුව ඉලෙක්ට්‍රොනික පද්ධතිය කරහා එකවරම සිදු කෙරේ. නිර්ලේඛන සුරකුම්පත් පියවීම පද්ධතිය තුලදී හුවමාරු උපදෙස් ගනුදෙනුවට ලබා දෙන අතර ගෙවීමතු මුදාහරියේ පදනම යටතේ සුරකුම්පත් හුවමාරුව හා ගෙවීම සඳහා අරමුදල් හුවමාරුව එකවරම සිදු කෙරේ. ඔක්කොම මේක ඉලෙක්ට්‍රොනිකලි වෙන්නේ. ඒ වගේම ගෙවීම සහ පියවීම එකම වෙලාවට කියන්නේ තත්පරයක්වත් ඩිලේ එකක් නැහැ දෙකම එකට යන්නේ. අර කියන්නේ මේක නම. හරි. ප්‍රාථමික අලෙවි කරුවන් ඉතින් මේක තියෙන යම් කිසි ඉතිහාසගත කරුණ වගේක් තියෙනවා මේක මේ කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ ප්‍රාථමික අලෙවි කරුවකු යනු 1923 අංක 8 දරන දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා 50 සහ 37 අංක 7 දරන ලියාපදිංචි ස්කන්ධ හා සුරකුම්පත් ආඥා පත්‍රය යටතේ ශ්‍රී ලංකා මහා බැංකුව විසින් පත් කරන ලද රජයේ සුරකුම්පත් වෙළඳපොළෙහි විශේෂිත අතරමැදියකි ප්‍රාථමික අලෙවි කරුවකු පද්ධතියේ ප්‍රධාන අරමුණ පහත සඳහන් කරුණු ඇතුළත්ව ප්‍රාථමික වෙළඳපොළ ශක්තිමත් කිරීමයි ශ්‍රී ලංකා මහා බැංකුව විසින් පවත්වනු ලබන ප්‍රාථමික වෙළඳසි වලට ක්‍රියාකාරීව සහභාගී වීමෙන් සුරකුම්පත් සඳහා වන ඉල්ලුමෙහි විශ්වාසනීය සහ ස්ථාවර භාවය ගොඩනැගිය යුතුයි. හරි ඉතින් මහා බැංකුවෙන් කියලා තියෙන විදිහට ප්‍රයිමරි ඩීලර්ස් ප්‍රාථමික අලෙවි කරුවකන්ගෙන් බලාපොරොත්තු වන්නේ මේක. ප්‍රාථමික වෙන්දේසි වල ක්‍රියාකාරීව සහභාගී වීම. අයිති කියන්නේ ඇක්ටිව් පාටිසිපේෂන් එක තියෙන්න අවශ්‍යයි. ඒ ක්‍රියාකාරී සහභාගීත්වයෙන් තමයි මේකට අවශ්‍ය ද්‍රවශීලතාව ලබා දෙන්නේ. ද්විතීක වෙළඳපොළ සඳහා ද්‍රවශීලතාව ලබා දීම. රයිට්. ඒ වගේම සෙකන්ඩරි වෙළඳපොළට අවශ්‍ය ද්‍රවශීලතාවත් ලබා දිය යුතුයි. ද්විතීක වෙළඳපොළ සඳහා ද්‍රවශීලතාව ලබා දීම ව්‍යාප්ති මාර්ග ගොඩනැගීම. එකින අතරමැදියන් ලෙස කටයුතු කිරීම. සහ මිල ප්‍රමාණය ගැඳුම් සහ විකුණුම අතර පැතිරුම වැනි වෙළඳපොළ තොරතුරු සැපයීම ඒ කියන්නේ යම් කිසි සුරකුම්පතකට අදාළ තොරතුරු ගොඩක්ම තියෙන්නේ මේ ප්‍රාථමික අලෙවිකරුවන් සමග. ඉතින් ඔයගොල්ලෝ ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයගලන්ට පුළුවන් එකලංගෙන් අහලා බලන්න මේකට තියෙන දැන් තියෙන මිල ගණන් කොහොමද ඒකට ලැබෙන පොලි අනුපාතයන් කොහොමද කියලා සියලුම විස්තර ඒගොල්ලන්ගෙන් ලබා ගන්න පුළුවන්. මුදල් ප්‍රවාහයක වර්තමාන වටිනාකම නැත්නම් ප්‍රසන්ට් වැලියු කියන සංකල්පය. හරි. බොහොම සරල උදාහරණයක් කියනවා නම් අපි
කියමු උදාහරණයකට එක අවුරුද්දක ස්ථාවර FP fixed deposit එක මේ ස්ථාවර තැන්පතුවක් රුපියල් 100ක ස්ථාවර මුදලක් අද ඇවිල්ලා ඒ කියන පුද්ගලයා රුපියල් 100ක මුදලක් 100ට 10ක් පොලේක 10ක් පොලේක ආයෝජනය කරනවා ඉතින් අවුරුද්දකට පස්සේ එයාට රුපියල් 10ක පොලියක් ලැබෙනවා ඒ වගේම මේ මුලින්ම ඩිපොසිට් කරපු රුපියල් 100ත් එක්ක 110ක් වෙනවා يعني මුළු වටිනාකම හරි ඉතින් අද වර්තමාන අගේ මේක මේක තමයි අනාගත අගය මේක ප්‍රසන්ට් වැලියු මේක ෆියුචර් එක බොහොම සරලව කියනවා නම් ෆියුචර් වැලියු කියන්නේ ප්‍රසන්ට් වැලියු පරිකිරීම පොලිය තමයි ආර් මේ සංකල්පය අනුව තමයි මෙසිද්ද අනාගතයේ ලැබෙනා වූ මුදලක හෝ මුදල් ප්‍රවාහයක දැන් වටිනාකම අනාගතයේ ලැබෙන මුදලක හෝ මුදල් ප්‍රවාහයක දැන් වටිනාකම ඒ වර්තමාන වටිනාකම යනුවෙන් හඳුන්වයි කාලය සමග මුදලේ වටිනාකම වෙනස් වේ අනාගතයේ ඔබට ලැබෙන රුපියල් 100ක් සහ අද ඔබ ලැබෙනා වූ රුපියල් 100ක් සරකා බලමු හරි ඒ කියන්නේ ඔයගලන්ට අවුරුදු 10කින් රුපියල් 100ක් ලැබෙන එකයි අද රුපියල් 100ක් ලැබෙන එකයි සම්පූර්ණයෙන් වෙනස් එක මුදල වුණාට ලොකු වෙනසක් තියෙනවා මේන් වඩා වටිනාකමක් ඇත්තේ කුමන රුපියල් 100ද ඔයගලගේ අදහස මොකක්ද අත්තේ රුපියල් 100ද අනාගතයේ තියෙන රුපියල් 100ද වටිනාකම වැඩි මොකද ඔයගලගේ අදහස කොයි එකේද වටිනාකම වැඩි අද ලැබෙන රුපියල් 100ද අනාගතයේ ලැබෙන රුපියල් 100ද වටිනාකමෙන් වැඩි කොයි එකද වටිනාකම වැඩි? අද ලැබෙන රුපියල් 100ද අවුරුද්දකින් ලැබෙන රුපියල් 100ද වටිනාකම වැඩි? මේකේ අදහස වෙන්නේ අද රුපියල් 100ක් ලැබුණොත් ඒක සමාන වෙන්න ඕනේ අනාගතයේ රුපියල් 110ක් ලැබෙනවා හා සමානයි. ඒ කියන්නේ අනාගතයේ රුපියල් 110ක් ලැබුණත් එකයි, ඒ කියන්නේ අවුරුද්දකින් රුපියල් 110ක් ලැබුණත් එකයි, අද රුපියල් 100ක් ලැබුණත් එකයි. අද රුපියල් 100 වටිනාකම අනාගතයේ රුපියල් 110 වටිනාකම. ඒක නිසා රුපියල් මෙතන අනාගතයේ අපිට හම්බ වෙන රුපියල් 100 නම් ඒක වටිනාකම අඩුයි අද රුපියල් 100 කට වඩා. right? ඒකට අපිට යම් කිසි මුදලක් ලැබෙනවා නම් ඒක ඉක්මනට ලැබෙන තරමට වඩා හොඳයි. හරි? දැන් ඔබ ළඟ ඇති මුදල වඩා වැටිනාට වැඩි වටිනාකමකින් යුතු බව කෙනෙකු පැවසුවොත් ඒ නිවැරදිද? පැසිය කායජනේ වසරයක් තුළ කොපමණ මොන වේද හරි දැන් අපි මේක තමයි පැහැදිලි කරේ ඉහත ගණනය තුළින් එක මුදල් ප්‍රමාණය අනාගතයේදීට වඩා වර්තමානයේ වැඩි වටිනාකම යුක්ත බව අපට වැටහෙයි රුපියල් 100 ආයෝජනයේ ලැබෙන රුපියල් 110 10 අනුපාතය යටතේ වට්ටම් කළ විට ආයෝජනයේ මුදල්
100ට නැවත ළඟා විය හැකියි. රයිට්. එතකොට මේ 110 110 ගානේ වට්ටම් කරාම ලැබෙන අගය තමයි රුපියල් 100. මේ අනුව කිසියම් අනාගත කාලයකදී ලැබෙන මුදලක හෝ මුදල් ප්‍රවාහයක වටිනාකම වර්තමාන වටිනාකම ගණනය කළ හැකියි. අනාගතයේ ලැබෙන මුදල් ප්‍රවාහයක වර්තමාන අගය අපිට ගණන් කරන්න පුළුවන්. යම් කිසි මූල්‍ය උපකරණයක අනාගත මුදල් ප්‍රවාහවල වර්තමාන වටිනාකම සොයා ඒවායේ එකතුව ගත් විට ඒ උපකරණයේ ශුද්ධ වර්තමාන වටිනාකම හෝ එහි මිල ලෙස හැඳින්වේ. දැන් සුරකම්පත් හා සම්බන්ධ कूपन මේ බැඳුම් කරේ විස්තර ගත්තොත් අපිට හැම අවුරුද්දෙම ලැබෙන රුපියල් 10ක මුදල. ඒ වගේම මේ බැඳුම් කරේ කල්පින දවසට රුපියල් 100ක් ලැබෙනවා. මූලත වටිනාකම. right. එතකොට දැන් මෙතන මුදල් ප්‍රවාහය දෙකක් වෙනවනේ. අපි ගන්න ඒ වගේ මේ දෙක ලැබෙන්නේ එකක් ඊළඟ අවුරුද්දේ අනිත් එක අවුරුදු දෙකකින්. දැන් මේ දෙකේම අපි ගන්න ඕනේ වර්තමාන වටිනාකම. पटाक තොර මේ මේ බැලුම් කරේ මිල වෙන්නේ මේ මුදල් ප්‍රවාහ දෙක වට්ටම් කරලා ගත්තාම ලැබෙනගේ යම් කිසි මුදල් උපකරණයක අනාගත මුදල් ප්‍රවාහවල අනාගත මුදල් ප්‍රවාහවල වටිනාකම සොයා වර්තමාන වටිනාකම සොයා ඉතින් වර්තමාන වටිනාකම සොයා ඒවා එකතු කරගත් විට ඒවා එකතු කරාන් පස්සේ එම උපකරණයේ ශුද්ධ වර්තමාන වටිනාකම හෝ එහි මිල ලෙස හඳුන්වන්න. ඒක මේක තමයි එහි මිල කියලා හඳුන්වන්නේ. හරි. ඉතින් මේකට අදාළ සමීකරණ තමයි තියෙන්නේ. present value and future value divided by 1 plus r into power n. वर्तमान वटनाक अनागत वटनाक मिथन वट्टम अनुपात कालांतर बेदुं करेक फलदाव सह मिल फलदाव क्या अभी उदाहरण वशे अभी वी वग करो तत्र फलदाव असन्नक लभ्यते देवागेम अभी बेदुं करेक आयोजने करोत् एके अवश्य फलदाव लभा गन्न पुलुवन බැඳුම් කරේ ඵලදාව යනු එයින් ලැබෙන ප්‍රතිලාභය මේක ප්‍රතිලාභය තමයි ඵලදාව කියන්නේ මේ ආයෝජන මුදල සහ ලැබෙන ප්‍රතිලාභය යොදා ගැනීමෙන් ගණනය කරේ ඒ කියන්නේ එක ආයෝජන කරන මුදල සහ ලැබෙන ප්‍රතිලාභය මත තමයි රඳා පවතින්නේ
ප්‍රතිශක්තියක් ලෙස දැක්වේ. වාර්ෂික පොලිගොන් බැඳුම් කරයක් සඳහා රුපියල් 1200ක් ආයෝජනය කරයි සිතමු. රයිට් වාර්ෂික පොලිගොන් බැඳුම් කරයක රුපියල් 1200ක් ආයෝජනය කරයි. එහි මූලික වටිනාකම රුපියල් 1000ක් නම් බැඳුම් කරේ කූපන් පොලි අනුපාතයේ 108ක් නම් එහි ඵලදායක කුමකටද? කරන් ජීල් කියන එක තමයි මේ ඵලදායක කියන්නේ. कूपन पुलिस कूपन पुलिस आयोजन මෙහිදී කූපන් පොලිය පොලි ප්‍රතිශතයේ 8% වද බැඳුම් කරේ මිලදී ගැනීම සඳහා රුපියල් 1200ක් වැය කරන බැවින් කූපන් පොලිය 8% හැබැයි මිලදී ගන්න 1200ක් වැය කරන බැවින් මේ ඵලදායක 106.64 බැඳුම් කරේක කූපන් පොලි ප්‍රතිශතයේ කුමක් වත් ඒ මිලදී ගැනීමේදී ඵලදායක පිළිවන් සැලකීමත් විය යුතුයි. එතන සමහර විට මේක 108ක් නෙවෙයි 120ක් වෙන්නත් පුළුවන්. कूपन पुलिया किया हो ना अभी बदन तो नहीं पाला था उसके बाद सामान्य इधर मेरे से एक विषय ना मेरे को मिला 1050 या करने का है 1050 होना ना
හරි දැන් මේ දක්වා ප්‍රශ්න තිබේද යම් ප්‍රශ්න තියෙනවා පොඩ්ඩක් කෝකන් පොලිය කියන්නේ මොකක්ද ඊට අදාළව නිශ්චිතව ගෙවන පොලියද අයහන්නේ සර් කෝපන් පොලිය කියලා කියන්නේ මොකක්ද සර් ආ කෝපන් පොලිය කියන්නේ මේ මූණත වටිනාකමට අදාළව ගෙවන පොලිය හරි සර් හරි තවද කෝපන් පොලිය කියවුණත් ඔයගොල්ලෝ ඒක ගණනය කරන්න අවශ්‍ය මූණත වටිනාකම අනුව තමයි තවදවත් ගත්ත මිලින් නෙමෙයි කෝපන් පොලිය लवन सती अभी पंथि पैथ्वनी ने अभी आयु मुन गहेन्े जनवरी तुन साथी देख गए मे साथी देख खाले भूम फलदायक पाचकना फलद निलागानी के मांगित अंदर पाड़ कर බැඳුම් කර එක මිල බැඳුම් කර එක මිල මෙසේ දැක්විය හැකි සම මිල මිල මුහුණත වටිනාකම සමානයි වට්ටම මිල මුහුණත වටිනාකමට වඩා අඩුයි නැත්නම් අදි මිල ඇයිද මේ මිලවල් තුනක් තියෙන පුළුවන් සම මිල වට්ටම් මිල සහ අදි මිල වට්ටම් මිල කියන්නේ බැඳුම් කරේ මිල අඩු වෙන මුහුණත වටිනාකමට වඩා සමම් මිල කියන්නේ බැඳුම් කරේ මිල සමානයි මුහුණත मेकने पट्टा मिल गया डिस्काउंट सम मिल गया पा अधि मिल गया प्रीमियम तो मेरे सिद्ध वेन्ने अनुकरे यील्ड मेडिवेन डोने कूपन एक रोड़ा मतक त्याग युद्ध
මෙන්න මේ සම්බන්ධතාවයන් ඔගොලු මතක තියාගත යුතුයි. වට්ටම් මිල සමම් මිල සහ අධි මිල කියන සංකල්ප තුන. වට්ටම් මිල කියලා කියන්නේ මුහුණ තොටනකට වඩා වටනකම අඩු වෙච්ච දා. හරි. सामान्य प्राथमिक निक्तवेदी बेंदुम करे के मिले सममिल वनु ऐत अनिवार्य साधक के नेमी वेन्न पुला नोवेन्न पुला इन अनतुर द्वितीयक वेलद पुलहि ए सममिल वट्टमिल हो अधिमिलट अरबी पिय हक मेसे मिल वेनस्पन निसा बेंदुम करे फलदायिता वेनस वे हरि एकने बेंदुम करे वल मिल नितर वेनस वेना एतोर फलदायितावत वेनस वेन्न पुला मेसे मिल वेनस වෙනසර බලපන්නා වූ ප්‍රධාන කරුණු වට්ටම් අනුපාතය මූල වේදපති කුලිය අනුපාත වට්ටම් අනුපාතය ලෙස යොදා ගැනීම හරි එතකොට මෙතන yield එක කියන්නේ වට්ටම් අනුපාතය मूल्य वेल पोल अनुपात इहल पहाल याम निशा बंदम कर इहल पहाल याम सिधुवे पोल अनुपात मेनस्कट बंदम कर वेल मिलत मेनस्ना मूल्य वेल पोल पोल अनुपात सह बंदम कर मिल प्रतिलोम समानुपात कर पोल अनुपात सह बंदम कर वेल मिल प्रतिलोम समानुपात कर पढ़ी अनुपात बंधु कर मिलट प्रतिलोम समानुपाति बंधु कर मिल अडुना पढ़ी अनुपात इलाट एक अन्नेट डन प्रतिवृद्धि प्रति वोट अन्न एक पढ़ी अनुपात वेवेन को बंधु कर मिल अडुना पढ़ी अनुपात अडुन को बंधु कर मिल कैपिटल गेन हरी लॉस हरी वेंड पुला प्राग्दन लाभ हो पाडू अलाभ वेंड पुला රුපියල් 100කට ගත් බඳුම් කරයක් රුපියල් 120කට විකුණුව විට රුපියල් 20ක ප්‍රාග්ධන ලාභයක්ද ඒ රුපියල් 90කට විකුණුව විට රුපියල් 10ක ප්‍රාග්ධන ලාභයක්ද සිදු වේ. හරි මට දැන් ඕගොල්ලෝ කියන්න 100කට ගත් බඳුම් කරයක් 120 වෙන්න පුළුවන් වට්ටම අනුපාතය ඒ කියන්නේ පොලේ ණය අනුපාතය වැඩි වුණොත් අඩු වුණොත් පොලි අනුපාත අඩු වුණොත් වැඩි වුණොත්ද මෙහෙම වෙන්නේ. 100කට ගත් බඳුම් කරයක් 120ක් වෙන්නේ ණය අනුපාත අඩු වුණොත්ද නැත්නම් වැඩි වුණොත් මොකද ඔයගලගේ අදහස මේ කරුණ බලල මොකද මට කියන්නේ
වැඩම් කරවල මිල වැඩි වෙන්නේ පොලි අනුපාත අඩු වුණොත් වැඩි වෙනවා අඩු වෙනවා පොලි අනුපාත අඩු වුණා හරියට හරි පොලි අනුපාත අඩු වුණා තමයි වැඩම් කරේ මිල වැඩි වෙන්නේ right එතකොට 120 100 තියෙන වැඩම් කර මිල 120ක් වෙන්නේ පොලි අනුපාතය අඩු වුණා right ඒ වගේම 100 තියෙන එක 90ක් වෙන්නේ පොලි අනුපාත වැඩි වෙනවා හරි අපි බොම් පහසු ගණනය කිරීමට යමු මුහුණත වටිනාකම බඳුන් කරේක මිලියන 50ක් කියලා දෙනවා නිකුත් කළ දිනය 2006 අප්‍රේල් 15 කල්පිරින්නේ 2012 අප්‍රේල් 15 කියන අවුරුදු 6ක බඳුන් කරයක් කූපන් පොලිසිය 6.5 පියවුම් දිනය 2010 අගෝස්තු 9 හොනේ තවටනකම මිලියන 50යි නිකුත් කළ දිනය 2006 कूपन पुलिस ये तो है जैसे माता एक पहाड़ ये तो है जैसे माता एक पहाड़ कूपन ये उन दिन है दिदास दाए अगस्त मट की वील कटद सम मिल अदिल कटद हेतु बेदम कर वील कटद मारे मिल व කරපු මිලක්ද සම මිලක්ද අදි මිලක්ද මොකද මේක පිළිතුර පට්ටම් කළ මිලකටද මේක බොමාල් වෙන්නේ නැත්නම් අදි මිලක්ද සම මිලක්ද පළ දවසේ 8.7යි
කූපන් පොලිය 6.875. වට්ටම් මිලකට මොකද වට්ටම් මිලකට හරියට හරි වට්ටම් මිලකට යන්නේ හේතුව පළදාව 8.5 ඊට වඩා අඩුයි කූපන් මිල ඒක නිසා මේක වට්ටම් මිලකට යන්නේ හරි right කූපන් පොලිය දැන් මේ කූපන් එක සාමාන්‍යයෙන් ගෙවන්නේ මාස 6කට සැරයක් කියන්නේ අද මේක නිකුත් කරලා තියෙන්නේ 2006 අප්‍රේල් 15 2006 ඔක්තෝබර් 15 පළවෙනි කූපන් එක ලැබෙනවා ඊළඟට ලැබෙන්නේ අප්‍රේල් 15 2007 ඊස්සේ අකලු 2007 ඔක්තෝබර් 15 2008 අප්‍රේල් 15 ඒ වගේ සෑම අප්‍රේල් සහ ඔක්තෝබර් මාසයකම කූපන් ලැබෙනවා කොච්චර කූපන් ලැබෙනවද මේක වාර්ෂික කූපන් එක 6.85යි මාස 6කට සැරයක් එකකින් භාගයක් ලැබෙනවා 3.4425 කූපන්යක් ලැබෙනවා සෑම මාස 6කටම සැරයක් ඉතින් මේක වටිනාකම් බැලුවොත් මිලියන 50 මේක තමයි මුහුණත වටිනාකම. සරි මේක තමයි කූපන් පොලිය. මාස 6කට ලැබෙන කූපන් මාස 6කට සැරයක් ලැබෙන කූපන් පොලිය මිලියන 712500. ඒ වගේම උපචිත පොලිය. දැන් මේ කූපන් පොලිය මාස 6කට සැරයක් තමයි මහා බැංකුවෙන් ගෙවන්නේ. නමුත් एक दैनिक उपचित दैनिक अगोस्त नमेंगोस्त नमेंगे කඳවසකට ලැබෙන පොලි හරි දහයි අප්‍රේල් මේ ජූනි ජූලි මාස 3යි හරි මාස 3යි හරි ඊට කලින් මෙහෙම බලමු හරි බලමු එන්න මේ කාල සීමාවට දවස් කීයක් තියෙනවද මාස 6 ගන්න ඔක්තෝබර් 2010 ඔක්තෝබර් 2010 මෙන්න මේ කාල සීමාව කොච්චරද කියලා බලන්න දවස් කීයක් තියෙනවද අප්‍රේල් දවස් 30යි මේ දවස් 2යි ජූනි දවස් 30යි ජූලි 2යි අගෝස්තු 2යි सेप्टेंबर
कूपन पुलिया इलाक कूपन पुलिये अक्टोबर पहल मेकदी जून जून जूली जूली अगस्त मैं दस सह पड़ी दस इसी पाए कासे कैसे दस एक खाल परिचय दे अंतिम कूपन है कि दस सहाय अप्रैल पहल अप्रैल कूपन के वाला दस कैसे दस एक पासे दामाई अभी मिल दी गई किंतु दाई लिख देखा क्या मासा हाय कर सिर तुम्हारे स्वागत है तेरे पाप लगे हैं क्या दावास एक ऐसी दास है कि तेरे कशम कहीं हद तक लगे हैं तेरे में का मून तो बटना करने वैली करो उपचित सटाने देखे කොහොමද කරන්න කියලා අපි දීර්ඝව පසුව සාකච්ඡා කරමු ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් එකේ මේක කව කරනවා ඒ නිසා මම දැනට මේක ගොඩක් මෙතනින් එහාට ගෙනියන්නේ නැහැ නමුත් ඔයගොල්ලෝ බලන්න අවශ්‍ය දැන් මේ මාස 6න් 6ට right මාස 6න් 6ට ලැබිච්ච මිල ගණන් තමයි මේ තියෙන්නේ හරි
शुद्ध मिल क्लीन प्रईस संकल्प अशुद्ध मिल अड़ी उपचित पुल अनुपात मिथन अभी अशुद्ध मिल तीन मिले हतलिशे पनाई तुनसी हतल एक उपचित पुल अभी अड़कल तीन इतकोट शुद्ध मिल लगे दीर्घ विग्रह हेतु फाइनेंशियल मैनेजमेंट कवा करना यहाँ लुक टेस्ट करना फलदा चक्र यान पुली अनुपात काल विभिन्न विधा दक्कन प्रस्ताव है रियल कर्व की नेका संकल्प है सामान्य मूल्य गुणांक अति मूल्य उपकरण के कल्पित मानव पुली अनुपात प्रस्ताव एक लाखों के लिए फलदा चक्र मत मत हुए ठीक है ना आप ही ओने में बैंक को उदाहरण गत्तो बैंक को तीनों ने सेविंग सेट किए ने का आप यों सीरत तुनाए इट वाज यू नो वन मंथ एफडी थ्री मंथ एफडी सिक्स मंथ वन ईयर टू ईयर फाइव ईयर टेन ईयर वगैरह एक एक एफडी सुत्ती है तो बैंक में मेवाट तीन देना पुली अनुपात आप ही एक कम प्रस्तारे के अंदर राइट ठीक है ना दिन वकवानु अनु प्रस्तारे के अंदर एक एक ने चक्रे तमाम फलदा चक्रे के लिए फलदा चक्रे अनु पुली अनुपात के अंगे काल विवेय विधा देखने प्रस्तारे सामान्य मूल्य गुणांग अति मूल्य उपकरण कल्पित मनु पुली अनुपात प्रस्तार के लखनऊ के विट फल चक्रे मत हुए फलदा चक्रे तुलेन आयोजक अंगे आयोजक अंत खेटी मध्य सह दिगुकालीन पुली अनुपात पीली मन हुट मंद वैटे हिम क्षणिक लभागत है अभी उदाहरण क्वेश्चन अभी आयोजन करें बलपुरुत इन्होना फलदा चक्रे दिहा बल प्रीता कुछ काल आयोजन करें पलिने सामान्य नॉर्मल यील कर्व अपवर्ड स्लोपिंग यील कर्व सामान्य फलदा चक्रे सामान्य फलदा चक्र एक बैबुम इहलट वन अतर मे धन फलदाय चक्र सलखे कटिकालीन पुली अनुपात दिगुकालीन पुली अनुपात वैडिवन अवस्था मे चक्र देखे हकि अभी इतना पुली अनुपात वैडिवे के लिए अभी गुडकरा अड़काल सीमा घट आयोजन करने का मेक पीरी महाकण पुल अभी इलांक आयोजन लभन मुदर नव तगत अभी अभी इतना इधि पुल अनुपात वैडेल अभी कटिकालीन आयोजन करना अभी मसे कट आयोजन करना अभी इतना मसे पशे अभी दम बलापुर अवृद्ध काल सीमा पोलिया वैडेन अभी अवृद्ध पोलिया अनुपात सीट पहाय अब इतना मसे की सीट हाक इकड़े से अभी दिन मसे कट आयोजन इतनी आट अवृद्ध दुलाइट फलदा चक्र बैव इहलट मेके बैवम तीन इहलट मे धन फलदा चक्र सलखे कटिकालीन पोल अनुपात वाल दिग्वकालीन अनुपात वैडन आस्था मे चक्र दत है कटिकालीन अनुपात अडुई दिग्वकालीन अनुपात वरी मेके आयोजक बलापुर अनागति पुल अनुपाते वैडे उखमला लंगती है मेच्यूरी की अड़ डिपॉजिट वेपुर लांग टर्म डिपॉजिट पुड कलग अरे तो लंगती है डिपॉजिट वैडीन हेमोम करना लंगती तीन पोल अनुपाते वैडेल गुड़ाक कल्पना करना एक तमेंगे विनवाना कटिकालीन संधा तीन मुद्दा
supply එක වැඩි වෙනවා. මුදල් වල තියෙන demand එක අඩු වෙනවා. ඒක නිසා supply එක අඩු වෙනකොට demand එක අඩු වෙනවා. මේ supply එක අඩු වෙනකොට price එක අඩු වෙනවා. දැන් මුදල් වල තියෙන price එක තමයි පොලි අනුපාත කියන්නේ. right supply වැඩි වෙද්දී පොලි අනුපාත මේක හිඳ අඩු වෙනවා. නමුත් ඈත යන යන තියෙන supply එක අඩුයි. ඒතකොට price එක වැඩි. ඍණ පළදා චක්‍රය ඒ කියන්නේ කෙටි කාලීන පොලි අනුපාත වැඩි දීර්ඝ කාලීන පොලි අනුපාත වලට වඩා වැඩි. ඍණ පළදා චක්‍රයක් බෑවුම් පහළට වන අතර මෙය ඉන්වර්ටඩ් පළදා චක්‍රයක් ලෙස සැලකේ. කෙටි කාලීන පොලි අනුපාත වලට වඩා දීර්ඝ කාලීන පොලි අනුපාත අඩුවන අවස්ථාවේ මේ චක්‍රය දැකගත හැකි. පැතලි චක්‍රයක් right. පැතලි කියන්නේ flat. දැන් sorry ඍණ පළදා චක්‍රය දැක ගන්න පුළුවන් सामान्य रटक इकोनॉमिक डिप्रेशन कटिकालीन पुल अनुपात वैडी दिग्कालीन पुल अनुपात अड़ रटे आर्थिक अवपात कल मेक वैडीपुर बलागन पुल पतली फलद चक्र वैमाकृति अतर कटिकालीन पुल अनुपात सह दिग्कालीन पुल अनुपात पेहदली कटिकालीट आयोजन कर दिग्काल आयोजन कर देखे मैं प्रतिफल फलदायताव एक लुक मेन सक न देखिए हरि अभी एक अवसाने टैबिल हम प्रश्न थे हूँ लभन सती पंति पैत्व ने नै अपने हम बोलने जनवरी तो मुन प्रश्न आती है ना ये बोल रहा सर एग्जाम में कटोरे विधि का नाम आप इतने हदन देने वाले नहीं 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 मेरे का नाम नहीं है मैं कहते हैं उनका नोन है परसेंट वैल्यू कंसेप्ट के खराब पास से तामी मेक एंड होने तो उन लोग एक बार तो मेक अब उधर नहीं है वो उधर नहीं किया දැන්ට බල මතක තියාගන්න අවශ්‍ය අර කූපන් පොලියයි පළදායිතාවලේ අතර තියෙන බැඳීම මොන වගේ රිලේෂන්ෂිප් එකක් තියෙන කියන්නේ හරි मेरा प्रश्न तीन आदे मेरा प्रश्न है तंग अभी ये नंग अदर टा समुगमो में नलाबन साथी नाट्टर इड बसे आवृत्तो तीन उगलान टा सुबह नाट्टलक या कभी गिम सुबह दिदास विषय का कम प्रार्थना करना ये ना अभी साथ देखा किंग हम भी मेरा गिम दें ट्रांसनिंग पे अभीला शाल कर्म सीट मंगल सीट तपी मन सूर्य प्रार्थना कर सती हम जनवरी तुण अलुत वृद्धि सुबह अलुत वृद्धि